glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මූණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. අකන්නව පස්වන දිනටත් මෙරටින් දෛනික වහඳුනා ගන්නා කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 16 සීමාවට අඩුවෙන් වාර්තා කරමින් ඊයේ ආසාදිතින් 893 දෙනෙකු හඳුනා ගැනුණා. එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාස 15 වෙනිදා සිට 22 වෙනිදා දක්වා සිදු කළ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ප්‍රමාද වී තහවුරු වූ තවත් කොවිඩ් ආසාදිතින් 505 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ වාර්තා කළා. අද මේ දක්වා තවත් නව කොවිඩ් ආසාදිතයන් 599 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. එම මරණ සිදුව තිබුණේ ඊයේ දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13019ක් දක්වා ඉහළ යනවා. මරණ සාමාන්‍යයෙන් 50 60 අතර ප්‍රමාණවලට පල්ලෙහාට බැහැලා තියෙනවා. මේ මොහොතේ තවම අපි දකින්නේ රෝහල්ගත වුණු රෝගීන් අතරින් සංකූලතා සහිත රෝගීන් තමයි මිය යන්නේ. මේ අඩුවන රෝගීන්ට සාපේක්ෂව සැබෑ මරණ අඩුවීම දකින්න පුළුවන් වුණොත් වෙන්නේ තවත් සතියකට දෙකකට පස්සේ. මෙරට කොවිඩ් මර්ධන ඉන්නත් කරන වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් ඉන්නත් මාත්‍රා लोक सौख्य संविधान सह अमेरिका जनपद अनुग्रह श्रीलंका This is part of President Biden's ongoing pledge. Not only has the United States government donated $2 billion to COVAX, and we committed to 500 million vaccines. He doubled that pledge at the recent UN General Assembly and committed to 1.1 billion vaccines that the United States will be supplying through COVAX to the world. පසුවේ මෙන්නත් තුගේ නාරහින් පිට රුධිර පාරවිලෙන මැදස්ථානයේ වෙත ගෙනවිත් අධිශීත කරනවල ගබඩා කෙරුණා. එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා 72475ක් ජනතාවට ලබා දී තිබෙනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වලදී ඊයේ ආරම්භ කෙරුණු වයස අවුරුදු 12ත් 19ත් අතර ආබාධිත සහ සංකූලතා සහිත දරුවන්ගේ එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. මේ එම වැඩසටහන යාපනයේ ශික්ෂණ රෝහලේදී ක්‍රියාත්මක කෙරෙන ආකාරයයි. එම දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. දැනට මම හිතන්නේ 6000ක් විතර එන්නත් ලැබලා තියෙනවා. පැකට් එකේ තියෙන්නේ 30000ක් කියලා. අපි උත්සාහ කරනවා ඒ 30000 ආවරණය කරන් 30න් ඉහළ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක 100කට ආසන්න ප්‍රමාණයකට සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. සමහරක් කියලා මම දකිනවා සංවිධානාත්මක ලෙස වෙච්ච වැඩකුත් තියෙනවා. අපි සැල්ලම් කරන්න හොඳ නැහැ. විවේචනයන් පැත්තක තියලා මේ සාර්ථකත්වය ඉදිරියට ගෙනියන්න මහන්සි වෙන්න ඕනේ. ආසාදිතයන් අඩු වෙගෙන එනවා, මරණ සංඛ්‍යාව අඩු වෙගෙන එනවා, ඔක්සිජන් පාවිච්චිය අඩු වෙගෙන එනවා. කොහොම අමාරුවෙන් අපි මෙතෙන්ද ගෙනහලා प्रदेश अक्रमोदनाशाली ඒ වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදිකාවට වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කුමුදු විජේකෝන් මහත්මියගෙන් දෝෂාරෝපණ එල්ල වුණා. නිකන් නිවස නැතයි වැඩ කරන වෙච්ච මීඩියා. මාධ්‍ය ගන්න ගන්නක මේ රටේ අයිතියක් තියෙනවද කාටත්? අයි මාධ්‍ය ගන්න ගන්නට වඳ නැද්ද? මේ වැඩ කරනකොට හරියට කරන්න ඕනේ. මෙතර ඊයේ රසු වවුනියාව දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවේදී දිස්ත්‍රික්කේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. දැනට 60ට වැඩි පුද්ගලයන් එන්නත් කරණය දෙවෙනි එන්නත ලබා දීම 72ක් දක්වා කරලා තියෙනවා. අවුරුදු 30 59 අතර 58ක ප්‍රමාණයක් දෙවෙනි එන්නතත් ලබා දීලා තියෙනවා. ඊට අමතරව 19 39 අතර 128ක ප්‍රමාණයක් පළවෙනි එන්නත ලබා දීලා තියෙනවා. මේ දක්වාම වවුනියා දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත මරණ 200ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 200න් 140ක් වගේ ප්‍රමාණය කිසිදු වැක්සින් එකක් අරගෙන නැති අය තමයි මරණයට පත් निरोधन बसवन आरंभ के
දැන් අද කොළඹ බස් නැහිර අපි හොයලා බලපුවාම ධාවනය වෙන්න ඕනේ බස් රථ 6000ක්. නමුත් බස් රථ 900යි ධාවනය උනේ. ඒකට හේතුව බස් රථ සේවකයින් බහුතරයක් රියදුරු කොන්දොස්තර සේවයේ අතහැරලා වෙනත් රැකියාවලට මේ අය ගිහිල්ලා තියෙනවා. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්න අවසරයක් දෙන්න විදියක් නැහැ. පොලිස් පොත්තුමාට දැනුම් දීලා තියෙනවා තද බල ලෙස තනු දදිනේ සිට හිටගෙන මගින් ප්‍රහාණය කෙරුවොත් ඒ බස් රථ අත්අඩංගුවට ගන්නත් බලපත්‍ර තහනම් කරන්නත් ඒ වගේම නැවත දැනුම් දෙන තුරු ඒ බස් රථ පොලිස් අත්අඩංගුවේ තබා ගන්නත් උපදෙස් මේ වෙනකොට අපි ලිඛිතව चंदनेकनायकमहता Pocket ticket to fit when a new Axe ticket perfume.